everyone guys, my name is Buddhiga. Welcome back to another video in Iron Gym. අද ඔයගොල්ලන්ට කියලා දෙන්නේ bench press එකක් හරියට කරන විදිය. ගොඩක් අය දන්න exercise එකක් හැමෝම ආස කරන exercise එකක්. දන්න නැති අය මේ exercise එක බලලා ඉගෙන ගන්න. මේ exercise එකට මොන muscles ද ඔයගොල්ලෝගේ ශරීරයේ involve වෙන්නේ කියන එකයි සහ trick එකක් මම කියලා දෙන්නම් මේ video එකේ අවසානයේදී. ඒ ට්‍රික් එකත් යූස් කරන්න ෆෝ බෙටර් රිසල්ට්ස් මේ වීඩියෝ එකට මට හෙල්ප් කරනවා අශේන් මල්ලි ජිම් එකකට එද්දි හිටියේ ඇතරම කිලෝ 87 අද ඉන්නේ කිලෝ 72ක් වගේ එයාගේ BMI එකට ගැලපෙන වේට් එක තමයි ඉන්නේ ඉතින් ඒක කරන හැටි කියලා දෙන්නම් ඉස්සරහට අද ඉගෙන ගමු හරියට බෙන්ච් ප්‍රෙස් එක ගන්න හැටි මතක තියාගන්න ඕගොල්ලෝ බෙන්ච් එකේ නිදාගත්තට පස්සේ මේ බා එක තියෙන්න ඕන ඕගොල්ලෝගේ ඇස් දෙක කෙලින් එන්න හරිද ඊට පස්සේ මේ grip එකේදී සේෆ්ම grip එක තමයි මෙන්න මේ විදිහට මහපට ඇඟිල්ල wrap කරලා අල්ල ගන්න එක මොකද ගොඩක් අය අල්ලනවා මේ විදිහට ඒක ගැටලුවක් නෑ හැබැයි ලොකු weight එකක් ගහනකොට බැරි වෙලාවත් මේක lessල යන්න තියෙන chance එක වැඩි එහෙම lessල ගියොත් ඔයගොල්ලෝගේ chest එකට වැඩිලා ලොකු damage එකක් වෙන්න ඉඩ තියෙනවා ඒ නිසා මතක තියාගන්න මේ පුරුදු වෙන්න grip එක මෙහෙම ඒ වගේම තමයි මේ hand එක කවදාවත් මෙන්න මේ විදිහට අල්ලන්න එපා. ගොඩක් අය කරන මිස්ටේක් එක තමයි මේ විදිහට මේ ඔයාගේ අත මෙහෙම නමන එක. එතනදී වෙන්නේ ඔයගොල්ලන්ට මේ ෆෝරාම් එකෙන් දෙන සපෝට් එක නැතුව යනවා. හරිද? ඒ නිසා මතක තියාගන්න මෙන්න මේ විදිහට හෑන්ඩ්ස් කර්ලිං. ඔයගොල්ලෝ මේ බෙන්ච් එකේ නිදාගත්තට පස්සේ මේ ඔයගොල්ලෝගේ ඇඟ බෙන්ච් එකේ ඇලිලා තියන්නේ නැතුව මෙන්න මේ විදිහට උස්සලා ආච් කරගන්න එක. හරිද? එතකොට සාමාන්‍යයෙන් මේ පැන්සලක් තියලා වගේ බෙන්ච් එකයි ඔයගොල්ලන්ගේ ලෝවර් බෑක් එකයි අතර නමාගෙන ඉන්න ගොඩක් ඕනාට වඩා නෙමෙයි ස්ලයිඩ්ලි ඕකේ ඒ වගේම මතක තියාගන්න ෆීට් කකුල් දෙක මෙහෙ තියාගන්නේ නැතුව අනිවාර්යයෙන් මේක ඕගොල්ලෝගේ නීස් වලට පල්ලෙහාට ගේන්න මොකද ඒක ලොකු සපෝට් එකක් වෙනවා මේ බා එක බැලන්ස් කරගන්න සහ ලොකු වේට් එකක් කුෂ් කරන්න bench press එකක් කියන්නේ compound exercise එකක් compound exercise එක කියන්නේ muscle group කීපයක් එකතු වෙලා කරන exercise එකක් ඒ නිසා super exercise එකක් මේකේදී mainම muscles group එක තමයි ඔයගොල්ලෝගේ pectoralis කියන්නේ මේ chest muscles ඊට පස්සේ තමයි ඔයගොල්ලොන්ට secondary muscle එක විදිහට tricep මේකට support කරනවා ඒ වගේම bicep ඊට පස්සේ front deltoid muscle එක සහ serratus කියන මේ side එකේ තියෙන muscles මේකට සම්බන්ධ වෙනවා ඒ නිසා අවබෝධයෙන් ගහන්න එක්සයිස් එකක් කරහද්දී මම මේ කොහාටද මේක ගහන්නේ කියන එක ඕනාට වඩා වේට්ස් දාගෙන ගහන්න එපා තමන්ට තමන්ගේ ටාගට් එක අනුව බොඩි බිල්ඩින් නම් එහෙම නැත්නම් ෆැට් ලොස් නම් ඒක වෙනස් වෙ යුතුයි ඔයගොල්ලෝගේ ෂෙඩියුල් එක ඒක කෝච් කෙන් මතක් කරලා ඉල්ල ගන්න ගයිස් මතක තියාගන්න ඔයගොල්ලෝ බෙන්ච් ප්‍රෙස් එකක් කරද්දී මේ බෙන්ච් ප්‍රෙස් එකේ ඔයගොල්ලන්ට වදින්නේ චෙස්ට් එකට වදින්නේ මේ පල්ලෙහාට එන මූව්මන්ට් එකේදී ඒ නිසා ඔයගොල්ලන්ට පුළුවන් මේ ස්පෝට් කෙනෙක් වුණත් යාළුවෙක් මේ උපයෝග කරගෙන උඩට එන්න සපෝට් එකක් දෙන්න කියලා වේට් එක වැඩිපුර ගහන්න. හැබැයි ඒක ඔයගොල්ලෝගේ බොඩි එක අනුව සහ ටාගට් එක අනුව වෙනස් වෙනවා. හරිද? ඒ ට්‍රික් එක යූස් කරන්න. මොකද පල්ලෙහාට එන මූව්මන්ට් එකේදී ඔයාලට හෙල්ප් එකක් ඕන වෙන්නේ නැහැ. කිලෝ 100ක් වුණත් පල්ලෙහාට ගෙනියන්න පුළුවන්. ඔක උඩට කරද්දි තමයි හෙල්ප් එකක් ඕන වෙන්නේ. එහෙනම් ස්පෝට් කෙනෙක්ව යූස් කරන්න. ඒ වගේම බ්‍රීතින්. බ්‍රීතින් මතක තියාගන්න. බ්‍රීත් අවුට් වෙන්න ඕන ඔයගොල්ලෝ මේක පුෂ් කරනකොට. පල්ලෙහාට එනකොට බ්‍රීතින්. බ්‍රීත් අවුට්. ප්‍රීතින් ප්‍රීතාව ඒකත් මතක තියාගන්න වගේම වැදගත් දෙයක් තමයි මේ එක්සයිස් එකෙන් පස්සේ ඔයාගේ පෝසින් එක හරිද චෙස්ට් එක හොඳට පෝස් කරලා බ්ලඩ් ෆ්ලෝ එක ගෙනියන්න මසල් එක හරහා ඔයගොල්ලෝගේ ඇඟ ෂේප් කරගන්න නිරෝගී කරගන්න තවත් ට්‍රික්ස් සහ එක්සර්සයිසස් ඉස්සරහට කියලා දෙන්නම් අපිත් එක ටච් එකේ ඉන්න වරදින්නේ නැහැ මහන්සි වෙන්න ටිකක් ජය වේවා good luck